සීතල නත්තලේ උදාවත් සමගින් උබට අරජිනියගේ රාජධානයේ හැම කෙනෙක්ම සතුටින් නත්තල සැමරීමට සූදානම් වෙමින් සිටියා. ඒ සඳහා ඔඩිට් සමගින් ඩෙරෙක්තේම රාජධානය වෙත ගියේ මෞරජිනියගේ ආරාධනයෙන් යුතුවයි. නමුත් බලාපොරොත්තු නොවුණු මොහොතක ඩෙරෙක්ගෙන් පළිගැනීමේ අදහසින් රොත්බාඩ්ගේ අවතාරය ඔවුන් සොයා පැමිණියා. අද කතාව ද ස්වාන් ප්‍රින්සස් ක්‍රිස්මස්. ඉතින් ඔඩෙට් හා ඩෙරෙක් මේ සීතල නත්තල් සමයේ ඔවුන් දෙදෙනා එක්ක ගත කරන පළමු නත්තල් සැමරුම වෙනුවෙන් මෞරජිනියගේ රාජධානිය වෙත යමින් සිටියා. ඒ හිම කරත්තේ නැගී ඔඩෙට්ගේ මිතුරන්ද සමගයි හිමින් වැසී ගිය කඳුකරේ ගමන් කරන අතරතුරදී ඔවුන්ට මුණ ගැසුණු එකම කෙනා සීතලට ගල්ුණු පූසෙකු පමණයි. ඒ රොත්බාඩ්ගේ අවතාරයට වැඩ කරන අංක නවේ ලෙසින් හඳුන්වන කළු පූසායි. තවමත් ඩෙරෙක්ගෙන් පළිගැනීමට බලා සිටින රොත්බාඩ් එම කළු පූසාවේ සඳහා යොදවාගෙන ඇති බව ඩෙරෙක් හෝ ඔඩෙට් කිසිවිටකත් සිතුවේ නැහැ. මෙලෙසින් ඔඩෙට් හා ඩෙරෙක් මිතුරන්ද සමගින් මෞරජිනියගේ මාලිගාව වෙත පිවිසි අතර ඒ වන විටත් නත්තල වෙනුවෙන් මාලිගාව ඇතුළතින් හා පිටතින් සැරසිලි කර තිබුණා. මෙවර මෞරජිනියගේ මාලිගාවේ නත්තල් තේමාව වී තිබුණේ හංස කුමරියගේ නත්තල ලෙසයි. එබැවින් මාලිගාව වෙත පැමිණි ඔඩෙට් හා ඩෙරෙක් මෞරජිනිය වන උබර්ටා විසින් සතුටින් පිළිගනු ලැබුවා. උබර්ටා රජිනිය ඔඩෙට්ට මාලිගාව තුළට කැඳවාගෙන ගිය පසු ඩෙරෙක්ට නැවතත් මගදී හමුවුණු කළු පූසා දකින්නට ලැබුණු අතර මාලිගාවේ දොරටුව වැසී යාමට පෙර එම පූසා ඇතුළට රිංගා ගන්න ආකාරය ඩෙරෙක් දුටුවා. ඉන් අනතුරුව මාලිගාව තුළට රිංගාගත් එම කළු පූසා මාලිගාවේ ගබඩා වෙත ඇතුළුණු අතර රොත්බාඩ්ගේ අණ පරිදි තරමක් විශාල පෙට්ටගමක් වෙත කළු පූසා ගමන් කළා. පසුව කළු පූසාට රොත්බාඩ් අණ කළේ ඩෙරෙක් එහි කැඳවාගෙන පැමිණ ඔහුගේ අතින්ම පෙට්ටගම විවර කරවන ලෙසයි. ඉන් පසුව එම කළු පූසා ඩෙරෙක්ව සොයා ආපසු ගිය අතර ඒ වන විට ඩෙරෙක් ඔහුගේ මිතුරා වන බ්‍රෝම් සමගින් කැලේ වෙත යාමට සූදානම් වෙමින් සිටියා. ඒ සඳහා දුනු ඊතල සූදානම් කර ගනිමින් සිටි ඩෙරෙක්ගේ ගමන් මල්ල තුළට ඒ අතරතුර කළු පූසා හොරෙන්ම රිංගා ගන්නට වුණා. පසුව ඩෙරෙක් හා බ්‍රෝම් මෙම වසරේ නත්තල සඳහා රාජකීය නත්තල් ගස සොයා වනාන්තරයේ වෙත පිටත් වී ගියා. ඒ අතරතුර උබර්ටා රජිනිය හා රොජර්ස් විසින් ඔඩෙට්ව ඇය වෙනුවෙන්ම සූදානම් කළ නත්තල් ප්‍රසංගයේ පෙරහුරුව නැරඹීම සඳහා කැඳවාගෙන ගියා. මේ වන විට කැලේ තුළට ගොස් තිබුණු ඩෙරෙක් හා බ්‍රෝම් වෙතට අයිස් දෙවියෙකු පැමිණෙමින් තිබුණා. එවිට බියවුණු බ්‍රෝම් කන්දෙන් පහළට වැටුණු අතර අයිස් දෙවියා ඔහු පසුපස පන්නන්නට වුණා. එහිදී අයිස් දෙවියා පසුපස ඩෙරෙක් දෙහිමේ ලිස්සා ගියේ බ්‍රෝම්ව අයිස් දෙවියාගෙන් ආරක්ෂා කර ගැනීමේ අදහසිනි. මොහොතකට පසු අයිස් දෙවියන් දෙදෙනෙක් බ්‍රෝම් පසුපස පන්නන්නට වුණු අතර ඩෙරෙක් විසින් ඔවුන් දෙදෙනාම අඩපණ කර දැමීමට සමත් වුණා. මේ හැම දෙයක්ම දකිමින් කළු පූසාද ඔවුන් පසුපසම වැටී සිටියා. මෙලෙසින් දවස ගත වී එදින රාත්‍රියේ නත්තල උදා වුණා. හැම කෙනෙක්ම නත්තල් ගස සැරසීමට එකතු වී තිබුණු අතර අවසානයේ නත්තල් තරුව ගස මුදුනේ තැබීමට ඔවුන් සූදානම් වුණා. නමුත් ඒ වන විට නත්තල් තරුවෙහි වහාලුම තුළ නොතිබුණු බැවින් ඩෙරෙක්ගේ සොයාගෙන ඒමට ගබඩා වෙත ගියා. ඒ මොහොතේ එතැනට පැමිණි කළු පූසා රොත්බාඩ්ගේ අවතාරයේ සිර වී සිටින පෙට්ටගම වෙතට ඩෙරෙක්ව කැඳවාගෙන යන්නට වුණා. පසුව ඩෙරෙක්ගේ අතින් පෙට්ටගම විවර කරවාගත් කළු පූසා ඒ දෙස සැඟවී බලා සිටියා. නමුත් ඩෙරෙක්ට දකින්නට ලැබුණේ එම පෙට්ටගම හිස් එකක් බවයි. කෙසේ වෙතත් ඒ අවටම වැටී තිබුණු රාජකීය නත්තල් තරුව දුටු ඩෙරෙක් ඒ අතට ගත්තා. එහිත් එහි යම් අමුතු දෙයක් සිදුවන බවට ඩෙරෙක්ට සැකයක් ඇති වී තිබුණු බැවින් ගබඩා කාමරයෙන් පිටතට යාමට සූදානම් වුණු ඩෙරෙක් ආපසු ඇරී බලා දොර වසා දමමින් පිටව ගියා. ඉන් අනතුරුව රොත්බාඩ්ගේ අවතාරයේ පෙට්ටගමෙන් පිටතට පැමිණි අතර ඔහු උත්සව ශාලාව පුරා ඇවිද යන්නට වුණා. එසේම උබර්ටා රජිනිය හා රොජර්ස් ඔඩෙට්ද සමගින් සිටින ස්ථානය වෙත පැමිණි රොත්බාඩ්ගේ අවතාරය
උබට රජිනිය හා රොජර් අතරේ කෙටුමක් ඇති කරන්නට දුන්නා. එවිට එහි යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බව ඔඩෙට්ට වැටහුණා. මේ වන විට කළු පූසා නැවතත් ඩෙරෙක්ව ගබඩා වෙත කැඳවාගෙන යමින් තිබුණා. එහිදී රොඩ්බාඩ්ගේ අවතාරය ඩෙරෙක්ට දකින්නට ලැබුණා. එබැවින් එය සැකහැරදැක ගැනීම සඳහා පෙට්ටගම ඇති ස්ථානයට ගොස් ඒ තුළ පරීක්ෂා කර බැලූ ඩෙරෙක්ට හොඳින්ම පෙනෙන්නට තිබුණේ රොඩ්බාඩ් නැවත පැමිණ ඇති බවයි. මේ වන විට ඔඩෙට් හා ඩෙරෙක් පමණක් රොඩ්බාඩ්ගේ පැමිණීම පිළිබඳව දැන සිටි බැවින් එය අනෙක් අයට නොපවසා සිටීමට ඔවුන් දෙදෙනා තීරණය කළා. නමුත් රොඩ්බාඩ් ඩෙරෙක්ගෙන් පළිගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ කරමින් සිටියා. එහෙත් ඔහුට ඩෙරෙක් හා ඔඩෙට් වෙත ළඟාවීමට නොහැකි වුණේ ඔවුන්ගේ යහපත් අදහස් හා ආදරණීය බැඳීම කිසිවෙක්ට නොපිඳිය හැකි තරම් ශක්තිමත් වුණු නිසයි. එසේම මාලිගාව තුළ හැමතැනකම ඩෙරෙක් විසින් හංස සීනුනාදයන් එල්ලා තිබුණු බැවින් රොඩ්බාඩ්ට මාලිගාව තුළදී ඔවුන්ට ලංවීමට හෝ අවස්ථාවක් තිබුණේ නැහැ. එබැවින් රොඩ්බාඩ් මාලිගාවෙන් පිටතට පැමිණියේ අයහපත් අදහස් ඇති පුද්ගලයින්ව පිටතදී සොයා ගැනීමට හැකිවන බැවිනුයි. මේ වන විට ඔඩෙට් මාලිගාවෙන් පිටත රැඳී රාජධානියේ කුඩා දරුවන් සමගින් නත්තල් ගීත ගායනා කරමින් සිටි අතර රාජධානියේ වැසියන් නත්තල නිසා කාර්යබහුල වී සිටියා. එවිට රොඩ්බාඩ් මේ හැම දෙයක් දෙසම අවධානයෙන් බලා සිටියේ ඔහුට අවශ්‍ය දේ කරගැනීමට හැකි අවස්ථාවක් පැමිණෙන තුරුයි. කුඩා දරුවන් පුහුණු කිරීමෙන් අනතුරුව ඔවුන්ව උබර්ට රජිනිය හා රොජර්ස් ඉදිරියට කැඳවාගෙන ගිය ඔඩෙට් එහිදීම දරුවන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට ඉඩහැරියා. එම අවස්ථාවට සතුටින් සම්බන්ධ වී සිටි උබර්ට රජිනිය හා රොජර්ස් එහි අවසානයේ නැවතත් විරුද්ධ මත දරමින් එකිනෙකා සමග රණ්ඩු කිරීමට පටන් ගත්තා. එයින් අනතුරුව ඔඩෙට් හා ඩෙරෙක් රාජධානියේ වැසියන් නත්තල් සමරන ආකාරය පිළිබඳව සොයා බැලීමට ගිය අතර නගරයේ කිසිවෙකුත් පෙනෙන්නට සිටියේ නැහැ. නිවෙස්වල දොරවල් වසා දමා තිබුණු අතර මිනිසුන් නත්තල සමරන බවක් පෙනෙන්නට තිබුණේද නැහැ. මේ වන විට ඔඩෙට් හා ඩෙරෙක්ට රොඩ්බාඩ්ගේ නපුරු ආත්මයේ බලපෑම ඔවුන්ගේ රාජධානිය පුරාම පැතිරී ගොස් ඇති බව වැටහුණා. එයින් රාජධානිය බේරා ගැනීම සඳහා ඔහුගේ නපුරු මන්ත්‍රයේ බිඳ දැමීමට හැකියාව ඇත්තේ ඔවුන් දෙදෙනාටම පමණක් බව ඔඩෙට් හා ඩෙරෙක් දැන සිටියා. එසේ මේ සඳහා බ්‍රෝම්ගේ උදව් ලබා ගැනීමටද ඩෙරෙක්ට සිදු වුණා. නමුත් රොඩ්බාඩ්ගේ අවතාරය ගැන දැන ගැනීමත් සමග බ්‍රෝම් බොහෝ කලබලයට පත් වුණා. මේ අතරතුර රොඩ්බාඩ්ගේ අවතාරය සමගින් කළු පූසා රණ්ඩු කරමින් සිටියේ පොරොන්දු වුණු පරිදි තවත් වැඩිපුර ආත්මයක් ලබා දෙන ලෙස පවසමිනුයි. ඒ අතරතුර රොඩ්බාඩ්ගේ පැරණි සහායිකාව මෙන්ම වර්තමානයේ ඔඩෙට්ගේ සේවිකාව වන මහලු කාන්තාව ගබඩා කාමරය වෙත පැමිණියා. එවිට රොඩ්බාඩ්ගේ අවතාරයේ දුටුව ඇය බියට පත් වුණු අතර රොඩ්බාඩ් ඇයට තමන්ව හඳුන්වා දීමට උත්සාහ කළා. එසේම ඇය සමග නැවතත් කුළුපග වී ඔඩෙට් හා ඩෙරෙක් ගැන මෙන්ම මාලිගාවේ තොරතුරු දැනගැනීමටද රොඩ්බාඩ් උත්සාහ කළා. මේ වන විට රණ්ඩු කරමින් සිටින උබර්ට රජිනිය හා රොජර්ස්ව කැඳවාගෙන රාජධානියේ වැසියන්ට නත්තල ගෙන යාමට ඔඩෙට් කටයුතු කළා. ඒ අතරේදී නැවතත් ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත්වන්නට වුණා. මේ මොහොත වන විට ඔඩෙට්ගේ මිතුරන් නත්තල් ගස අසල රැඳී සිටියා. එහිදී කළු පූසා එතනට පැමිණ නත්තල් ගසේ එල්ලා තිබුණු බල්බයක් රැගෙන ගිය බැවින් ඔඩෙට්ගේ මිතුරු ප්‍රෆින් හා අනෙක් දෙදෙනා කළු පූසා පසුපස එළවන්නට වුණා. එවිට කිහිප වරක්ම ඔවුන් කළු පූසාව නැවැත්වීමට උත්සාහ කළත් කළු පූසාව ඔවුන්ව මගහැර රොඩ්බාඩ් වෙත බල්බය රැගෙන ගියා. ඒ මොහොතේ පෆින් හා අනෙක් දෙදෙනාට රොඩ්බාඩ්ගේ අවතාරය දකින්නට ලැබුණු අතර ඔවුන් නිහඬව ඒ දෙස බලා සිටියා. එහිදී ඔඩෙට් හා ඩෙරෙක් විනාශ කර දැමීමේ අදහසින් රොඩ්බාඩ් ඔහුගේ මායාවක් එම බල්බය තුළට ඇතුළු කර නැවතත් ගෙන ගොස් නත්තල් ගසේ එල්ලීමට කළු පූසාට ලබා දුන්නා. ඉන්පසුව රොඩ්බාඩ් පැරණි සහායිකාව මිතුරු කරගෙන සිටි බැවින් ඇය රොඩ්බාඩ්ව ඩෙරෙක් කුමාරයා සහ බ්‍රෝම් සිටින රහස් ගබඩාව වෙත හොරින්ම කැඳවාගෙන යන්නට වුණා. නමුත් සේවිකාව එලෙස කර තිබුණේ ඩෙරෙක් කුමාරයාගේ උගුලට රොඩ්බාඩ්ව හසු කිරීමට බව රොඩ්බාඩ් දැනගත්තේ මේ මොහොතේදී. මේ මොහොත වන විට මාලිගාවේ නත්තල් උත්සවය ආරම්භ වී තිබුණත් ඔඩෙට්ගේ මිතුරන් ගබඩාව තුළ සිර වී සිටි බැවින් වේදිකාව මත තිබෙන නත්තල් ගසේ එල්ලා ඇති රොඩ්බාඩ්ගේ මායාව සහිත බල්බය පිළිබඳව
අනතුරු ඇඟවීමට ඔවුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. එහෙත් ඩෙරෙක් හවුඩෙට් කළු පූසා පිළිබඳව අවධානයෙන් පසු වුණා. ඒ අතරතුර නත්තල් ගස ආලෝකමත් කිරීමටත් පෙර ආලෝකයක් සහිත විදුලි බුබුලක් නත්තල් ගසේ එල්ලා ඇති අයුරු ඩෙරෙක් කුමාරයා දුටුවා. එවිට ඉක්මනින්ම ඒ වෙත යාමට ඩෙරෙක් උත්සාහ කළත් ඊට පෙර නත්තල් ගසේ විදුලි පහන් ආලෝකමත් කිරීමට උත්සවේ රැඳී සිටි අය කටයුතු කළා. ඒත් සමගින් භයානක මොහොත උදා වුණා. ආලෝකමත්තුණු රාජකීය නත්තල් ගසේ ආලෝකයේ මෙන්ම රාජධානියේම ආලෝකයේ නිවා දමමින් අන්ධකාරයේ පැතිරෙන්නට පටන් ගත්තා. ඒත් සමගින් රොත් පාට නැවතත් ප්‍රාණය ලැබුණු අතර රාජකීය නත්තල් ගස ගිනිදෙන දැවි විනාශ වී ගියා. නැවතත් ආලෝකයේ පැමිණෙන විට රොත් පාට වේදිකාව මත සිටි අතර ඩෙරෙක් ඔහු සමග සටන් කිරීමට ඉදිරියට ගියත් රොත්බාට්ගේ පහර හමුවේ ඩෙරෙක් දුර්වල වුණා. එසේම ඔහුගේ මායාකාර බැමි වලින් රොත්බාට් ඩෙරෙක්ව සිරකර තබන්නට දුන්නා. ඉන් අනතුරුව ඔබර්ටා රජිනියගේ හිසේ පැනද තිබුණු ඔටුන්නද මායා බලයෙන් තමන්ට පළඳවාගත් රොත්බාට් ඔඩෙට්ට පැහැරගෙන එතනින් පිට වී ගියා. පසුව ඩෙරෙක්ගේ යදම් බිඳී ගිය බැවින් ඔහු සටන් උපකරණ රැගෙන රොත්බාට් සොයා පිට වී යන්නට වුණා. එවිට ඔඩෙට්ගේ මිතුරන්ද ඩෙරෙක් පසුපසම යන්නට වුණේ ඔඩෙට් හා ඩෙරෙක්ගේ සහයෝගයටයි. මේ වන විට ඔඩෙට්ව නැවතත් රොත්බාට් විසින් හංසවිල වෙතගෙන ගොස් තිබුණා. එසේම නපුරු රොත්බාට් නැවතත් ඔඩෙට්ව හංසයෙක් බවට පත් කළා. එවිට පෆින් පැමිණ රොත්බාට්ට පහර දීමට උත්සාහ කළ බැවින් රොත්බාට් පෆින්ව ලෝහ බවට පත් කර මාලයේ කාමුණා ගස කෙල්ලුවා. එයින් අනතුරුව සිර කළ ඔඩෙට්ව ද නත්තල් සැරසිල්ලක් බවට පත් කරන බව රොත්බාට් පැවසුවා. ඒ මොහොතේහි පැමිණි ඩෙරෙක් රොත්බාට්ගේ දෙපා සිරවන ලෙස උගුලක පැටලුවත් ඊළඟ මොහොතේ රොත්බාට් ඩෙරෙක්ට පහර දෙන්නට වුණා. එයින් අනතුරුව වෙස් මාරු කරගත් රොත්බාට් සමගින් ඩෙරෙක් තිකින් දිගටම සටන් කළා. අවසානයේ රොත්බාට්ගේ පහරකට ඩෙරෙක් දුර්වල වී ඇද වැටුණු අතර ඔඩෙට් ආදරයේ ගීතේ ගායනා කරන්න පටන් ගත්තේ ඇයට කිරීමට විනන්දයක් නොමැති පසුබිමකයි. සැබවින් මෙය සාර්ථක වුණු අතර රොත්බාට්ගේ නපුරු බලයට එයින් හානි වීමට පටන් ගත්තා. එය අවසාන වුණේ රොත්බාට් විනාශ වී යාමෙනුයි. ඒත් සමගින් ඔඩෙට්ව සිර කිරීමට රොත්බාට් ඇයවට ඇති කර තිබුණු බාධක අතුරුදන් වී ගිය අතර ඔඩෙට් මෙන්ම පෆින්ද නැවතත් සැබෑ ස්වරූපයට පැමිණියා. ඒත් සමගින්ම රාජධානිය පුරා පැතිරී තිබුණු රොත්බාට්ගේ අඳුරු මායාව දුරු වී ගියේ ඔහු සිර වී සිටි පෙට්ටගමත් විනාශ කර දම්මිනුයි. සියල්ලක්ම අවසානයේ දුර්වල බී විමේද වැටී සිටි ඩෙරෙක්ද සුවපත් වුණා. එලෙසින් නැවතත් රාජධානියට යහපත උදා වුණු අතර හැම කෙනෙක්ම එකතු වී සතුටින් අත්වල සැමරුවා. ළඟදීම නැවතත් අලුත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු. මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැණින් බලන්න අපගේ මූවි වර්ල්ඩ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.